අයිබුවන්, මම මේ දවස්වල කතා කර යන්නේ තවත් ඒ වගේම ගෙයක් හදන එක ගැන. කියන්නේ ගෙයක් නිවසක් කිරීමේදී ඇති වෙන ප්‍රායෝගික ගැටලු කියලා තමයි මේ මම නම් කරන්න හිතුවේ. ඉතින් ඔයගොල්ලෝ පේනවා සමහර තැන්වලදී මම ඇත්තටම යනවා එනවා එක කරනවා. සමහර තැන්වලදී ඇත්තටම මිනිසුන්ට තදේට ඉන්න වෙන අවස්ථා තියෙනවා. හරියට වැඩක් කරන්න නැති වුණාම ඉතින් ඒ වෙලාවේදී කේන්ති යනවා. මට මතකයි යම් යම් තැන්වලදී මම වාසුන්නේල ඇතර මෙලවලක් තියෙනවා. ඔය ඔතන මේ ගේ හදනකොට ඔය ඉස්සරහා ගේකට පොඩි ගැටලුවක් ආවා. ඒකෙදෙනින් කම්ප්ලේන් එකක් ආවා. ඒ වෙලාවේ ඇතරම සිද්ධ වුණා ඒ වාස් ගෙන්නලා ඒ කට්ටිය ළඟදීම ඇදලා එළියට අරගෙන එලවන්න සිද්ධ වුණා. ඉතින් ඒ වගේ දේවල් කරන්න වෙනවා. මොකද එයාගේ බිහේවිය එක හරි නැත්නම් අපට මිනිස්සුන්ට ඒක කරදරයක් වෙන විදිහට එයා හැසිරෙනවා නම් ඒක අපිට ඒක හරි නැහැ. ඒතකොට සයිට් එකටත් ඒක හරි නැහැ. මොකද අපට මිනිස්සු අපිට ඉතාලම වැදගත් ඒ ගැන කල්පනා කරන්න ඕන. දැන් මේකේ පෑන්ට්‍රිය තියෙනවා. මේකේ පෑන්ට්‍රිය අපි මෙහෙම ගැහුවා. එතකොට ඒ වගේම තමයි ඔයගොල්ලෝ බලන්න පුළුවන් මේ තියෙන අර සීලින් එක. මේක උඩ තට්ටුවේ මේක ඕපන් බිලෝ එකක් තියෙනවා. මේ ලයිට්ස් එක උනත් මාරු කරන්න කියත අනිවාර්යයෙන්ම මේ අවශ්‍ය වෙනවා. ස්කැෆෝල්ඩින් තියලා උඩට යන්න. මේකෙත් ඇත්තටම පියන් දෙකේ දොරක් තියෙනවා. අර එදා කතා කරපු ගෙදරත් පියන් දෙකේ දොරක් තමයි තියෙන්නේ. මම කියලා තියෙනවා හැමදෙස්සෙම එළියේ ඉඳන් අරනකොට දකුණු අත පැත්තේ පියන ඉස්සල්ලාම ඇරෙන විදියට තමයි ඒක හදා ගන්නට ඕන. මෙතන කණු තියෙනවා. මේ වාට බගොල්ලෝ පේනවා මේ කොලම් එක. ගේ ඉස්සරහ කොලම් එකක් තිබුණාට කමක් නැහැ. හැබැයි ගෙට යන්නේනකොට ඒක වදිනව නම් ඒ කොලම් එක වැරදි කියලා. ඒ වගේමයි කොලම්ස් වල පොඩි ඉතිහාස කතාවක් තියෙනවා ඇත්තටම. අපිට හැම කොලම් එකක්ම ගේකට දාන්න බෑ. දැන් ස්කෝල වලට පූජනීය ස්ථාන වලට අධිකරණ වලට එතකොට ඒ වගේ කොලම් සේවට අයිති කොලම්ස් තියෙනවා. මේක හුඟක් බලන්න පුළුවන් තැන් තියෙනවා අපිට බටහිර ආකිටෙක්චර් වලින්. හැබැයි අපේ කොලම්ස් උත් තිබුණා. අපේ කොලම්ස් ඔය විකාර කොලම්ස් නම් තිබුණේ නැහැ. අපේ කොලම්ස් ගල් කණු වලින් හදපුව බලන්න ඕගොල්ලෝ. හරි ලස්සන වැඩ කරපුවා තියෙනවා. නමුත් ඒ අර වගේ එච්චර ලොකු දේවල් නිකන් ලොකු එහෙම කරපු කොලම්ස් අපේ ළඟ ඇත්තේ නැහැ. මට එහෙම එක කොලම් එකක් මට මතකයි රුවන්වැලිසෑය ඇයට යහපැත්තේ මයුර පිරිවෙනේ එකක් පොඩි ඔයගොල්ලෝ ගියොත් බලන්න පොඩි වජ්‍රයකට සමාන කොලම් හෙඩ් එකක් තියෙන තැනක් තියෙනවා. ඉතින් මම දැකලා තියෙන්නේ ඒක තමයි ටිකක් සංකීර්ණ කොලම් එක. නැත්තම් අනිත් එක පොටක් එක අපි එහෙම ගිහිල්ලා නැහැ. කොලම් එකක් දානකොට ගෙදරට පොට පරිස්සම් වෙනවා. කොලම් එක ලොකු කතාවක් ගෙදරට ගේනවා. මතක තියාගන්න. එතකොට මේක තමයි මේකේ සිටින් එක. මේක තමයි අර තියෙන පෑන්ඩ්‍රිය. මෙතනින් ලොකු ජනේලයක් තියෙනවා. එතකොට මෙතන තමයි බුදුන් වහන්සේ තන. මෙතනින් තමයි අපි ගෙදරට එන්නේ. මේක තමයි අර අර පිටිපස්සේ අර තිබුණේ බ්ලයින්ඩ් වෝල් එකක් එක්කෙනුගේ අන්න එතන. එතනින් මේ ජනේල ළඟින් මෙතන ඉඳ තියලා මේක සම්පූර්ණම පොඩි ඕපන් ලස්සන කොටසක් හැටියට මේකේ හදලා තියෙනවා. දැන් ගොඩ පැහැදිලි ටීවී එක මෙතනම තියෙන ඩයිනින් එක පොඩක් එහා තියෙන්නේ. පොඩි ළමෙක් එහෙම ඉඳන් මේක බලනවා වෙන ඕගොල්ලන්ට. ඒ වගේම එතනම පොඩි මේ පොඩි ස්ටූල් එකක් වාඩිලා ඉන්න එතනින්ම ඒක හරි ගස්සලා තියෙනවා. මේක එහාට මෙහාට කරන්න බෑ. කතාව පැහැදිලි. ඒ වගේ එකක් මේ පැත්තේ තියෙනවා. අනිත් පැත්තේ තියෙනවා. මේ තියෙන්නේ ඒ ස්ටූල් එක. එතකොට මේ කර්න් උනත් එච්චර ලොකු විදිහට මේක ගෙදර බරසාර කළ නෑ. සැහැල්ලු කර්න් එකක් තමයි දාලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේකේ ටයිල් එක දාලා තියෙන්නේ දෙකේ දෙකේ ටයිල් එකක්. ඔකට පේනවා ඇති මේක තමයි මේ ගෙදර ගහලා තියෙන ස්ට්‍රයාවකත් එක්ක පේන යන ෆ්‍රේම් වර්ක් එක. ඔයගොල්ලෝ මතක ඇති අර ඉස්සෙල්ල එදා කතා කරපු ගෙදර මෙහෙම එකක් තියෙනවා. මේක රිච් ලුක් එකක් තමයි මේ. මේක රිච් ලුක් එකක්. මේක තේක් වලින් අපි ගහලා ටීක් වලින් ගැස්සෙව්වේ. පොඩ මෙතන ස්ටීල් පොඩි වැඩක් ගිහිලා තියෙනවා. මෙතන උඩත් ස්ටීල් වල වැඩක් ගිහිලා මේක ටිකක් එක්ස්පෙන්සිව්. එහි ඉඳන් බලනකොට මේ දැන් මේකෙන් එහෙට මෙහෙට බහුලං යනවා. මේක ඇත්තරම එළිය එනවා. ඒ නිසා මේ කොටසට මෙතන මතකද ඔයගොල්ලන්ට මතක ඇති මෙතන මෙහෙම දුන්නේ පඩිපෙළ. ඒකට එළිය මේක ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේකත් එහෙමයි. නැත්තම් මෙතනට එළිය එන්න විදියක් නැහැ. ඒක තමයි මේ විදියට මේක හදලා තියෙන්නේ.
ඒ වගේම දැන් කාරණාවක් කියන්න තියෙනවා. දැන් ටිම්බවලදී ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන, ටිම්බ අපිට පොස් වලින් දාන්න පුළුවන්, තේක දාන්න පුළුවන්, මහෝගනි දාන්න ඕන, ලීයක් ගන්න පුළුවන් ඈ. ඒකේ ප්‍රශ්නයක් නෑ. තමන්ගේ පැත්තේ තියෙන ලී දිහා බලලා තමන්ට ඒ ලීයක් ගන්න පුළුවන්. ඒකේ අවුලක් නෑ. මගේ ඊළඟට මට කතා කරන්න තියෙන්නේ ඔයගොල්ලන්ට මේ ලෑන්ඩ්ස්කේපින් එක කරන්න. මේ තියෙන්නේ මෙන්න මේ වෝල් එක, මේක බ්ලයින්ඩ් වෝල් එකක්. මේ බ්ලයින්ඩ් වෝල් එක අයිති කාටද? ඒ කට්ටියට. අපි පස්සෙ එකතු කරන්න යන්නේ මේකට. ඒ කට්ටියගේ වෝල් එකේ වුණාට අපි මෙහෙම ලෑම්ප් එකක් මේක හයි කරලා තියෙනවා. ගොඩ පාඩුවක් නොවෙන් මේ පැතරනේ තියෙන්නේ. නමුත් ඒක ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයක් ඇතු වන කරන්න නැතුව අපිට කරන්න බෑ. මේක අයිති ඒගොල්ලන්ට. මේක ඇණයක් ගහන්නවත් අපිට අයිති නෑ. මේක ඇණයක් ගහන්නවත් අපිට අයිති නෑ. එතකොට ඒවා ගැටලුවට කාරණාවක් ඈ. ඒවා ගැටලුවට කාරණාවක්. ඊට පස්සේ තමයි එතකොට මේ මෙතන දැන් මේ ලෑන්ඩ්ස්කේපින් එක කරන්න ඉස්සෙල්ලා අපි මේ පේනෝ නේද මේ මේක සම්පූර්ණයෙන්ම මෙතන වෝටර් ප්‍රූෆින් එකක් කළා. නැත්නම් මේකේ ඒ පැත්ත දැන් මේක අපි ඩැමේජ් කළා මොනවා හරි කරොත් එන්නේ මොකද? සම්පූර්ණ ඒකෙන් ඒ ඩැමේජ් එක අස්සේ මේ යහපතට වතුර යනවා. ඒතර මේ මිනිස්සු ලොකු පාඩුවක්. එහෙම දේවල් කරන්න. ඒක තමන්ගේ ගෙදරට තමන් කරගන්න පොඩි විනයක්. තමන් කරගන්න පොඩි විනයක්. අනුන්ගේ අහසල්වාසීන්ගේ ආශිර්වාදය තමන්ට නැහැ කියන්නේ ලොකු පාඩුවක්. ඒක කරගන්න එපා කවදාකවත්. ඊට පස්සේ තමයි මේ ලෑන්ඩ්ස්කේපින් එක කරේ. අතරම මේ ලෑන්ඩ්ස්කේපින් එක කරා අපි. එතකොට ඔයගොල්ලෝ පේනවා මෙතන. දැන් මේ ලෑන්ඩ්ස්කේපින් එකේදී දැන් මෙන්න මේ ගස්වලට පණුව එනවා. ලොකු ඇස් දෙකක් තියෙන ලොකු පණුවක් එනවා. මේ පණුව ඇත්තටම මේ ගහ විනාශ කරනවා. නමුත් මේක තව තැනකදී මේ ගහ දැම්මා, ඒ ගහ විනාශම වුණා. නමුත් මෙතනදී මේ ප්‍රශ්නේ නැහැ. හේතුව මොකද? මෙතනට කුරුල්ලු වෙනවා. හරියට කුරුල්ලු වෙනවා. කුරුල්ලු ආවම මේ සත්තු ටික කනවා. දැන් ඕගොල්ලන්ට තේරෙනවා ඇති මේ ගස් තියෙන අනිත් තැන්වලදී තාප්පේ කිට්ටුව තියෙන තැන්වල තාප්පේ කිට්ටුයි ළඟයි. ළඟ තියෙන තැන්වලදී කුරුල්ලු වෙන්නේ නැහැ ගෙවල් වලට. එහෙම වුණාම අර සත්තු සම්පූර්ණ මේ ගස් ටික විනාශ කරනවා. මතක තියාගන්න ඈ. ඒතර මේ ගස් දානකොට අපි පරිස්සම් වෙන්න ඕන ඒකට. ඒකට පරිස්සම් වෙන්න ඕන. ඒ වගේම තමයි මේ තියෙන දැන් මේ ගස් ටික හොඳට හැදිලා මේ අනිත් එක තමයි දැන් ලෑන්ඩ්ස්කේපින් එකක් කරාට වැඩක් නැහැ. ගාඩන් එක හැදුවට වැඩක් නැහැ. ඒක මේන්ටේන් කරන්න ඕන. මේන්ටේන් කරන්න ඕන. මොකද පැහැදිලි දැන් මේක මේ ගහ දැන් නම් මේ අඹ ගහ උපාක ලොකු වෙලා මෙතන තියෙන ඇත්තම ඔයගොල්ලෝ දන්නෝ බටේරි දිශාවට ඊටාම සුදුසු ශාකයක්, ඖෂධීය ශාකයක්. හැබැයි මේක සුදු එක නෙමෙයි. ක්ලෝන් එකක් ඇවිල්ලා තියෙනවා මිනේ. උපාක අය මේ කහ පාට එකක් ගෙනල්ලා දානවා. මේ ම ඒ ඒක ඒ ඒ ශාකයේ වැඩක් නැහැ. ඒක බුරු ශාකයක්. මේක තමයි කරඳ. මේක මගුල් කරඳක. කරඳ කියන්නේ ඊටාම වටින ගෙවල් සිරියාවක් තියෙන ඖෂධීය ගුණයක් තියෙන ශාකයක්. මේක ඔයගොල්ලෝ දන්නවා. ඉතින් මේ 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 ශාක ටිකක් හොඳයි. මේව සාමාන්‍ය අවුවට වඩා හොඳයි. ඉතින් මේව ටිකක් හුමින්ගෙන් ආරක්ෂා වෙනවා. ඒ නිසා ඉතින් මේව කමක් නැහැ. දැන් ඊට මේ කරඳේ අරක තියුණේ මේ පැල ටික වැවිලා. ඒ වැවිච්ච අවස්ථාවක් ඇතන එක හොඳට වැවිච්ච අවස්ථාව. මේක තාම මේක තියෙන අවස්ථාව. මේක තමයි අපේ මේකෙත් ඇත්තනම දාලා තියෙන අර සුදු වැල්ල දාලා තියෙන්නේ. ඒ සුදු වැල්ල තුලින් ඇත්තනම මුහුඟක් උත්සාහ කරන්නේ. ඒ නිසා මේවට මේ කවදාකවත් මේවට පේඕබ්‍රික්ස් දාන්න එපා. වැරදිම වැරදි. මේ පේඕබ්‍රික්ස් දාන්න එපා. මේ වගේ දෙයක් කරන්න එකෝ තනකොළ දාන්න. තනකොළ දැම්මොත් තමන් බියදමත් තියෙනවා කපන්න කරන්න. ඒ ප්‍රශ්නේ තියෙනවා. මෙහෙම තමයි මේකේ තව මේකේ තව සිද්ධියක් තියෙනවා. ඇත්තටම මෙතන පාරති වුණා. මේ පාරගොල අර දැක්ක පළවෙනි වීඩියෝ එකේ අඩි 10ක පාරක් තියෙන්නේ. ඉතින් මේක ඒ වුණාට මේක ඉඩ මදි. ඉතින් මෙතනදී ඒ ගෙවල් වුණත් වාහනයක් ඇවිල්ලා හරවන්න බෑ. මෙතන අඩි 5ක් එහාට ගියා. අඩි 5ක් එහාට ගිහිල්ලා තමයි මේ මෙතන මේ මේක කරේ. දැන් ඕන මේ අහල පහල වාහනත් මෙතනින් ඇවිල්ලා හරවලා යෑමේ හැකියාව තියෙනවා. ඉතින් අපිට ඉඩම එහෙම පොඩ්ඩක් දුන්නට මොකද වෙන්නේ? මොකද වෙන්නේ? එහෙම දුන්නට කමක් නැහැ. ඒකට අපිටත් හොඳයි, ඒගොල්ලන්ට කාටත් හොඳයිනේ. ඒ වගේම තමයි මේකේ තව සිද්ධියක් තියෙනවා. එතකොට මේ තියෙන්නේ තව එකක් තියෙන්නේ මේකේ මේ අවුට කිචන් එකක් තියෙනවා. මේ පිටිපස්සේ තියෙන කිචන් එක. ඒ වගේම මං ගන්න කියන්නේ මාළු මස් මාළු ගේ ඇතුලෙන් ගේන්න තියාගන්න එපා. මෙතනින් ඔහම කළා මෙහෙම කළා මෙතන කෙලිම කුස්සියට අරන් එන්න පුළුවන්. එතකොට මේ මේක තෙමෙන නිසා මෙන් හිරිකඩෙන්න පුළුවන් නිසා මෙතන කැනපියක් ගන්න මේ ග්ලාස් ගහලා තියෙන්නේ. පැහැදිලි ඔයගොල්ලන්ට.
හොඳටම පැහැදිලි. කාලය ගියා, අපි ඊළඟ වීඩියෝ එකෙන් තවදුරටත් කතා කරමු. ඒකෙදී මම හුඟදුරට උත්සාහ කරනවා ගෙයක් දැන් පදිංචි වෙනවා නම් කොහොමද කරන්න ඕන, මොනවද ගෙනියන්න ඕන ආදී කාරණා සම්බන්ධයෙන්. හොඳයි, බොහොම ස්තුතියි. එහෙනම් අපි ඉක්මනින්ම හම්බෙමු.